19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අරමුණ වුණේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම. මොකද ප්‍රධාන ඉල්ලීම එවකට තිබුණෙත් පාර්ලිමේන්තුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී අදහස් කරෙත් ජනාධිපතිවරයාට තියෙන අසීමිත බලතල සීමා කිරීම. එයින් සීමා කරපු යම් කිසි ක්‍රමයක් තමයි පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සම්බන්ධව තියෙන ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම. ඒ සඳහා ක්‍රම කිහිපයක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වුණා. එකක් තමයි අගමැතිවරයාට ඉවත් කරන්න තියෙන බලතල ඉවත් කරා. ජනාධිපතිවරයාට ඒ බලතල නැති වුණා. ඒ වගේම කැබිනට්ටුව සම්පූර්ණ අගමැතිවරයාගෙන් නොවිමසා කරන්න පුළුවන් තිබිච්ච බලතල ඒක ඉවත් කරා. අනිත් එක තමයි පාර්ලිමේන්තුව විසුරන්න තියෙන බලතල. පාර්ලිමේන්තුව විසිරීම සඳහා ඉස්සෙල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ 70 සහ 33 කියන ව්‍යවස්ථාවන් දෙකේ යම්කිසි ආකාරයක බලතලයක් පාර්ලිමේන්තුවෙන් අසන්නේ නැතුව විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් බලතල තිබුණා. ඒ බලතල බොහෝ අවස්ථාවන්වලදී අපි දැක්කා ජනාධිපතිවරුන් අයුතු ලෙස ඒ බලතල ප්‍රයෝජනයට ගත්ත තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් සඳහා. ඒ නිසා ඒ බලතලයක් ඉවත් කිරීමට සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා තමයි ඔය 19 වෙනි සංශෝධනය ආවේ. ඒ සංශෝධනයේ එක අරමුණක් ඒක. ඒ අනුව බලන්න ඕන මේ ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රතිපාදනත් පසුවට එකතු කරන ලද දෙයක් දෙක එකට. කිසිම කෙනෙකුට කියන්න බෑ සාමාන්‍ය ප්‍රතිපාදනයක් තියෙනකොට එක තැනක තව තැනක තවත් ප්‍රතිපාදනයක් තියෙනකොට ඒ දෙකෙන් වාසිදායක එකයි ගන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අර්ථ නිරූපණය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අර්ථ නිරූපණය කරනකොට පාර්ලිමේන්තුව එයින් අදහස් කරේ මොකද්ද කියන එක තමයි අධිකරණයක් උනත් බලන්නේ. නැතුව පාර්ලිමේන්තුව බලන ආකාරයට පමණක් නෙමෙයි ඒ විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කරන්නේ බලතල සීමා වෙන ආකාරයට මිසක් බලතල ලබා දෙන ආකාරයට නෙමෙයි. ඒකත් එක දෙයක්. අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි කියන්නේ සියලුම ආයතනවල බලතල සීමා කරන, ඔවුන්ට තියෙන බලතල නිශ්චිත වශයෙන් දක්වන ලියවිල්ලක් වශයෙන්. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 සඳහන් වෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න, එහෙම නැත්නම් වාර අවසන් කරන්න බලය තියෙනවා කියන එක. නමුත් ඒ කොහොමද මොන සීමාවලට යටත් වෙලාද කියන එක බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70ට යන්න ඕන. ඒ 70 සංශෝධනය කරා. ඒ සංශෝධනයේ සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න හෝ විසුරුවා හරින්න බලය ජනාධිපතිවරයාට තියෙනවා. නමුත් ඒ සඳහා යම්කිසි සීමාවන් සඳහන් වෙනවා. එක සීමාවක් තමයි ඔහුට ඉස්සර වගේ නෙමෙයි, ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ ඕන වෙලාවක නෙමෙයි, පාර්ලිමේන්තුවේ 3/2ක, ඒ කියන්නේ 150ක මන්ත්‍රීවරු නොපැමිණි අයද ඇතුළුව, නොපැමිණි අයද ඇතුළුව 3/2ක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටින්න ඕන ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව විසුරවන්නේ කියලා. එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි එහෙම නැතුව පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් වෙන්නේ අවුරුදු 4කුත් මාස 6ක් ගියාට පස්සේ. ඉතින් ඒ අවුරුදු 4කට මාස 6ක් ඉවසන්න වෙනවා. මොකද ඒක තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වෙනි සංශෝධනයේ අරමුණ උනේ. අරමුණ උනේ පාර්ලිමේන්තුවට බලතල ලබා දීම තුළින් ජනාධිපතිවරයාට අභිමතානුසාර ලෙස පාර්ලිමේන්තුවට ඇඟිලි ගහන්න තිබිච්ච බලතල සීමා කිරීම. ඉතින් ඒ අරමුණ පැහැදිලි, ඒ අරමුණ පැහැදිලි වෙනවා විතරක් නෙමෙයි, ඒ සඳහා තමයි මේ 19 වෙනි සංශෝධනයෙන් 70 වෙනි වගන්තියට, ඒ කියන්නේ 70 ආටිකල් 70 70 වෙනි වගන්තිය සංශෝධනය කිරීමේ අරමුණ වුණේ ඒක. ඉතින් ඒ අනුව කිසිම කෙනෙකුට මං හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන කිසිම කෙනෙකුට කියන්න බෑ අර 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් ගෙනාපු ප්‍රතිපාදනය බලරහිතයි කියලා. එහෙනම් ඒක සංශෝධනය කරන්න ඕන. අපි දැක්ක යම් යම් කතිකාවතක් ගොඩනැගෙන මීට ඉස්සෙල්ලා තිබිච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් යම් නඩු තීන්දු ආශ්‍රයෙන්. නමුත් ඒ එක නඩු තීන්දුවක්වත් 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් පස්සේ ආපු ඒවා නෙමෙයි. දැන් ඒ නිසා මම හිතන්නේ නිශ්චිතව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගරු කරමින් ඒ අනුසාරයෙන් තමයි මේක අර්ථ නිරූපණය කරන්න ඕන. ඒ වගේම කෙනෙකුට අවධානය යොමු කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට පස්සේ කියවෙන 70 3
ඡේදය පිළිබඳව. ඒ සඳහන් වෙනවා පාර්ලිමේන්තුව වාරාවසාන කරලා තියෙන අවස්ථාවක, ඒ කියන්නේ ප්‍රොරොග් කරලා තියෙන මේ වගේ අවස්ථාවකදී ව්‍යවස්ථාවේ විධිවිධානවල වලට යටත්ව පාර්ලිමේන්තුව විසිරවා හරින්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කියන්නේ අර පාර්ලිමේන්තුවේ විධිවිධානයට යටත්ව පවණයි. ඒ කියන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ විධිවිධානය යටත් වෙන්නේ? යටත් වෙන්න නම් තුනෙන් දෙකක් ගන්න ඕනේ. ඉතින් ඒ අනුව මේකෙන් කියවෙන දේ තමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න නැතුව මේක ක්‍රියාත්මක වෙන්න බෑ කියන එක. ඒ වගන්තිත් මං හිතන්නේ අර්ථ නිරූපණයට යටත් වෙන්නේ අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යටත්.